අද මම යන්නේ උරුමස් මිරිසට යන්න. අපි බලමු මේකට මොනවද ඕනේ කරන්නේ කියලා. මම මේ සඳහා ගන්නවා උරුමස් ග්‍රෑම් 750ක කෑල්ලක්, 3/5 කුඩු තේ හැඳි 2යි, 5 කුඩු තේ හැඳි භාගයයි, ලුණු රස අනුව, අමු මිරිස් ග්‍රෑම් 15යි. මම කරල් 5ක් ගත්තා. මේ බර ග්‍රෑම් 15ක් තියෙනවා. ලුණු ගෙඩියයි මේක ග්‍රෑම් 75ක් බරයි. රෝස්මරි මම ගත්තේ වේලිච්ච, මේක ග්‍රෑම් 1ක් විතර තියෙන්නේ. ඒකටත් චුට්ටක් අඩුයි. පොඩ්ඩක් ගන්න. රෝස්මරි නැත්තම් කරපිංචා ගන්න. ඊට පස්සේ මම රම්පකෑලි ටිකක් ගත්තා. මේකත් ග්‍රෑම් 2ක් 3ක් බරයි. කුඩා ගොරක කෑල්ලක්. ඊට පස්සේ මම ගත්තා ඉඟුරු කෑල්ලක්, මේක ග්‍රෑම් 10ක් බරයි. සුදු ලුණු බිග් 4ක් ගත්තා. ඒක ග්‍රෑම් 15ක් බරයි. සේර කෑලි දෙකක් ගත්තා. ඒකත් ග්‍රෑම් 10ක් බරයි. ඊට පස්සේ පොඩි කුරුඳු කෑල්ලයි. එනසාලට 6යි. කරාපුනේටි 3යි. මේ ඔක්කොම ග්‍රෑම් 1කට වඩා අඩු බරක් තියෙන්නේ. මම තෙල් පොඩ්ඩක් ගත්තා. තෙල් මේස හැඳි 3ක්. අපිට අවශ්‍ය වතුර. අපි දැන් යන්නේ උරුමස් මිරිසට කරි එක හදාගන්න. අපි මේක මුලින්ම කරන්න ඕනේ මස් ටික කපා ගන්න ඕනේ. ඊට පස්සේ මස් ටික පදන් වෙන්න තියන්න ඕනේ, නැත්නම් සීසන් වෙන්න ටිකක් තියන්න ඕනේ. මේක පැයක් වගේ කාලයක් තියන්න ඕන අඩුම වශයෙන්. ඊට වඩා වැඩි කාලයක් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම උරුමස් ටික කපාගෙන පැයක වගේ කාලයක් මේක පදන් වෙන්න ටිකක් තියන්න ඕනේ. කහ 3/5 ලුණු එකතු කරලා අඩුම වශයෙන් පැයක්. ඊට වඩා වැඩි වෙලාවක් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මස් ටික කපාගෙන ඉවරයි. මම එකම හැඩයකට කපා ගත්තේ. එතකොට අපි දැන් මේක පදන් වෙන්න තියන්න ඕන පොඩ්ඩක් සීසන් යන්න. අපි මේකට එකතු කරනවා අපි ගත්තු කහ ටික. 3/5 කුඩු මම ලුණු තේ හැන්දක් ඉස්සෙල්ලා දානවා. රස අනුව තමයි ලුණු එකතු කරගන්න. මේක ඊට පස්සේ හොඳට අනන්න ඕන. අපි මේක සීසන් වෙන තියලා අපි මේකට අවශ්‍ය ඉතුරු බඩු ටික ලෑස්ති කරගමු. මේක තමයි පළවෙනියට කරන්න ඕන කොටස. මේක එක රෑක් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි මේ ගත්තු මිරිස් කලල් ටිකේ නැටි ඉවත් කරලා වතුර පොඩ්ඩක් දාලා පොඩ්ඩක් පෙගෙන්න තියන්න ඕනේ මේක අඹර ගන්න. අපි මේකේ දෙවෙනි කොටස තමයි කුරුඳු කරාපු නැටි හෙනසල් ටික පොඩ්ඩක් තලා ගන්න ඕනේ. මේ විදිහට පොඩව වංගෙඩියක තැලෙන්න ඕනේ. අපි මේ සුදු ලුණු ටික එක පේස්ට් එකක් හැටියට අඹර ගන්නවා නම් ඒකෙන් අපි පොඩ්ඩක් මේක පොඩියට කපා ගමු. ඒකට අඹර ගන්න ලේසි. අපි ළඟට මේ කපාගත්තු සුදු ලුණු ඉඟුරු සේර ඒ ටික එකට අඹර ගන්න ඕන. මම මේ ටික අඹර ගත්තා. අපේ සුදු ලුණු සේර ඉඟුරු පේස්ට් ටිකත් අඹරගෙන ඉවරයි. අපි දැන් මිරිස් ටික අඹර ගමු. මිරිස් කරල් ටික එක ටිකක් පැඟිලා තියෙන විනාඩි 10ක් 15ක් පෙමුණම ඇති. මිරිස් එක අඹරගෙන ඉවරයි. අපි දැන් මිරිස් ටික කපා ගමු. ලුණු ටික කපා ගන්න. මම දැන් ලුණුයි අව මිරිසුයි කපාගෙන ඉවරයි. මම අව මිරිස් මේ විදිහට පලා ගත්තා. ලුණු ටික මේ ආකාරයට කපා ගත්තේ. දැන් අපි ඔක්කොම සූදානම් කරගෙන තියෙන්නේ. අපි දැන් ඊළඟට මස්සෙක උයා ගන්න ලෑස්ති වෙමු. අපි දැන් කරේ එක හදා ගන්න යන්නේ. තෙල් එකතු කරනවා මුලින්ම. තෙල් බරම පොඩ්ඩයි ඕනේ. මම ගත්තු තෙල් ටික ඔක්කොම එකතු කරනවා. තෙල් ටික පොඩක් රත් වෙද්දී අපි මුලින්ම එකතු කරන්නේ මේකට අපි කපාගත්තු ලුණු. මම දැන්
तेल टेका रखते लाते हैं ना लून टेका एक तो कर दें आप ही लून टेका एक तो कर आठ पास दें लून टेका बैठी क्या नहीं मैं आप ही इलाके का एक तो कर ना आप ही तलागत तो खराब नहीं थे ना साल पूर्ण दे ටික බැඳුනට පස්සේ අපි ලිප මීඩියම් හීට් එකේ තමයි තියාගන්න ඕනේ ඊට පස්සේ අපි එකතු කරනවා රම්පේ රොස්මරි රොස්මරි නැත්තම් කඩපින්ච එකතු කරන්න අපි ඊළඟට එකතු කරනවා අපි හදාගත්තු ඉඟුරු සුදු ලුණු තේ රස පෙස්තිය गोरक तेकू करेगट मस्तक एकटू कर अभी इट मेटी को हमारे मिक्स अभी एकटू कर मिरीस अभी मिरीस पेस्ट मिरीस पेस्ट एकटू कर अभी तमंग रसान मिरीस प्रमाण अड़वेड़ी करना पड़वा अभी मेकट अंतिम तमाइ अमीरिस्टिक अभी टाइम मेक वहला विनाडी पहाक उगा अभी मेकट वतर मुकुत्ता दमीने मम मे विनाडी पहाते तुम पार मेक हल्का मीडियम हीटमाइ मेक मे विनाडी पहाम तील मेकट होदी एक होदी अवश्य ना अभी मेघन वर्तुर एक तुकर अब होदी अवश्य नेता तब पिनाडी दहाया वहाला उगा नहीं तीन तब मत मेघट होदी हो ना मैं एक मेघट वतुर एक तुकर मैं वतुर एक तुकर मेघ विनाडी दहायक उगा मामा मेघ विनाडी दहायक मीडियम हीट के उगन तीन ने मस एक्त करना दें विनाडी पहलवा गेलना हम लून रस बेलू मटन लून टे मदे मैं तब लून तेह बात करना तम ये रस लून एगत कर मस एक तेबिला दी मेवागे कोई अभी तब विनाडी पह मेक बहल व्याग अने मम विनाडी दहायता तुम पारक मेक हेडी गएवा दिन मसक हेदी मम संपूर्ण मसक विनाडी विसा दिन मसक हदरी वराई हदल बल मगे यूट्यूब चैनल का सब्सक्राइब कर लाइक फेसबुक पेज हेदम फोटो तेवा विस्तरे अभी तब तल तीट हम